පරිච්ඡේදය 41 හා මීම් අල් සජ්දා අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන් හා මීම් අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුක්තවන අල්ලාහ් විසින් පහළ කරන ලදී. මෙය කුරාණී නැමැති ධර්මයේ වන්නේය. බුද්ධිමත් ජනතාව විරුවෙන් පහළ කරන ලද අරාබි කුරාණී වන මෙහි ආයාවන් අරාබි බසින් පැහැදිලිව විවරණය කර ඇත්තේය. හොඳ අයට මේ සුභාරංචි පවසන්නක් වශයෙන්ද පාපතරයන්ට බියකන්වා අනතුරු අඟවන්නක් වශයෙන්ද ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකෝ මේ ප්‍රතික්ෂේප කරන්නාහ. තවද ඔවුන් මේට සවන් දෙන්නේ නැත. තවද ඔබ කුමක් දෙසට අපව ආරාධනා කරන්නෙහුද? ඒ අවධානය කරන්නට නොහැකි වන පරිදි අපගේ හෘදයන් තිරවලින් ආවරණය කරනු ලැබ ඇත්තේය. ඔබ පවසන දෑයට සවන් දීමට නොහැකි වන පරිදි අපගේ කන්වල බිහිරිභාවය ඇත්තේය. අපටත් ඔබටත් අතරේ තිරයක් දමා වළක්වා දමනු ලැබ ඇත්තේය. එබැවින් ඔබ කැමති දෑයක් කරමින් සිටිනෝ, නීත වශයෙන්ම අපද කැමති දෑම කරමින් සිටින්නෙමු යයිද මෙය ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. එබැවින් නබී, ඔබ මෙසේ පවසනෝ, ඇත්තෙන්ම මා ඔබමින් මිනිසකි. එහෙත් ඔබගේ දෙවියන් එකම එක් කෙනෙකියයි මාහට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් ඔහු දෙසටම ඔබ ස්ථීරව සිටිනෝ. ඔහු විතින් ඔබ සමාවත ඉල්ලා සිටිනෝ. ඔහුට සමානයන් තබන්නන්ට විනාශයයි. තවද සකාත් නොගෙවූ අයටද පරලොව ප්‍රතික්ෂේප කළ අයටද විනාශයයි. එහෙත් කවුරුන් විශ්වාසී තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නීත වශයෙන්ම කිසි කලක අවසානයක් නැති ස්ථිර වූ පළවිපාක ඇත. නබී, ඔබ මෙසේ පවසනෝ, මෙතරම් විශාල භූමිය දින දෙකකදීම උත්පාදනය කළ අයව ඔබ ප්‍රතික්ෂේප කර දමා අන්දැය ඔහුට සමානයන් වශයෙන් තබන්නේ හොද. ඔහුම සකල ලෝකයන් උත්පාදනය කර පෝෂණය කරන්නාය. ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර ඒ මත සීලු අන්දමේ භාග්‍යන්ද පහළ කළේය. තවද එහි වාසය කරන්නන්ට අවශ්‍ය ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. ඒද හොඳ අය නපුරු අය යන බෙහෙදීන් තොරව ඉල්ලා සිටි අය ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ටම සමාන වශයෙන් ලැබෙනසේ සැලසුවේය. පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරි එ උත්පාදනය කර එහෙද භූමියද දෙස ඔහු බලා ඔබ කැමති වුවද අකමැති වුවද අවනත වී මා වෙත පැමිණෙනු යැයි පැවසුවේය. යට ඒවා මෙන්න අපි කැමැත්තෙන්ම පැමිණීමු යැයි පැවසුවේය. පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව මිතරම් දැක් කළ අපිම භූමියට සමීපයෙන් පහතින්ම ඇති අහසෙහි තාරකා නම් වූ පහන් මගින් අලංකාරවත් කර ඒ ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල සියල්ලන්ටම බලසම්පන්නයෙකු හා සියල්ල හොඳින් දන්නෙකු වන අපගේම සැලසුමකි. එබැවින් නබී, මෙතරම් දුරට දැනුම් දුන් පසුවත් ඔවුන් විශ්වාස නොකර ප්‍රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු. ආද් සමුද් නැමති ජනතාවන්ට ඇති වූ හෙනහඬ වැනි හෙනහඬක්ම මා ඔබට බියකන්වා අනතුරු අඟවන්නෙමි. ඔවුන් වෙත අපගේ දූතයින් ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් පැමිණ ඔවුන්ට අල්ලා හැර අන් කිසිවක් ඔබ නොනමදිනු යැයි පැවසීමට ඔවුන් අපගේ දෙවියන් ඇත්තෙන්ම අපට දූතයෙකු යැවීමට අදහස් කළේ නම් ඔහු මලයිකාවරුන්වම දූතීන් වශයෙන් පහළ කරන්නට ඉඩ තිබුණි. එබැවින් නිත වශයෙන්ම අපි ඔබගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු යැයි පැවසූහ. ආද් නැමති ජනතාව නම් භූමියෙහි අසාධාරණයේ අහංකාර වී අපට වඩා ශක්තිවන්තයෙන් කවුරුන්දැයි පැවසූහ. ඔවුන් උත්පාදනය කළ අල්ලා නිත වශයෙන්ම
ඔවුන්ට වඩා බල සම්පන්නේ කියන්න ඔවුන් අවධානය කර බැලුවේ නැත. එහෙත් ඔවුන් අපගේ මෙවැනි සාධකයන්ද තර්ක කර ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ. එබැවින් අපි ඔවුන් කෙරෙහි පැමිණි දඬුවමේ නපුරු දිනයන්හි දරුණු සුළුසුළඟක් යවා අවමන් ගෙන දෙන දඬුවම මෙලව ජීවිතයේදීම ඔවුන් විඳින ලෙසට සැලැස්වෙමු. ඔවුන්ට පරලොවදී ඇති දඬුවම නම් මේට වඩා ඉතාමත් අවමන් ගෙන දෙන්නක් වන්නේය. එහිදී කිසිවෙකුටත් ඔවුන්ට උදව් කරනු නොලබන්නාහ. සමුද් නැමති ජනතාව නම් ඔවුන්ටද අපි අපගේ දූතයාව යවා ඍජු මාර්ගය දැනුම් දුන්නෙමු. එහෙත් ඔවුන්ද ඍජු මාර්ගයට වඩා අන්ධභාවයම කැමති වූහ. එබැවින් ඔවුන් සොයාගත් නපුරු විපතේ හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවමෙන් යුතු හෙන හඬ ඔවුන් වල්ලාගත්තේය. නමුත් ඔවුන්ගෙන් විශ්වාසී තබා පාපයන්ගෙන් ඈත්වී අල්ලාට බිය වී කටයුතු කළ අයව අපි බේරාගත්තෙමු. අල්ලාගේ සතුරන්ව නිරේ දෙසට දක්කාගෙන යනු ලබන දිනදී එහි අසලට පැමිණි වහාම ඔවුන් විනිශ්චය සඳහා හොඳ අයගෙන් වෙන්කර සිටුවා තබනු ලබන්නාහ. ඒ අසලට පැමිණි වහාම පාපයන් කළ ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ කන්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ මස්වලිනුත් හම්ද ඒවා කළ දෑ ගැන සාක්ෂි කියනු ඇත. එයට ඔවුන් තමන්ගේ මස්වලින්යුත් හම්වලට අපට විරුද්ධව ඔබ කුමක් නිසා සාක්ෂි කියන්නේ හොදයි විමසනු ඇත. එයට ඒවා සිළු වස්තුන්ම කතා කරන්නට සලස්වන අල්ලාම අපවද කතා කරන ලෙසට පත් කළේය. ඔහුම ඔබව පළමු අවස්ථාවේදීද උත්පාදනය කළේය. මරණීට පත් වූ පසුද ඔබව ඔහු වෙතම ගෙන එනු ලැබ ඇත්තේය යැයි පවසනු ඇත. ඔබගේ කන්ත, ඔබගේ ඇස්ද, ඔබගේ මාංශවලියුන්නුත් හම්ද ඔබට විරුද්ධව සාක්ෂි නොකියා සිටීමට ඔබ ඔබගේ පාපයන් ඒවාට සඟවා ගැනීමට නොහැකි විය. එහෙත් ඔබ කරන දෑෙහි බොහෝ දැය ඇත්තෙන්ම අල්ලා දැනගන්නේ නැතයයි ඔබ අදහස් කරමින් සිටියහොය. ඔබ ඔබගේ දෙවියන් ගැන අදහස් කළ ඔබගේ මෙම වැරදි සිතවිල්ලම ඔබව විනාශ කර දැමුවේය. එබැවින් ඔබ පරාජිතයන් බවට පත් වූවෙහුය යයිද ඒවා පවසනු ඇත. එබැවින් ඔවුන් කිසිවක් කතා නොකර අමාරුකම් වෙදතරාගෙන සිටියා වුවද ඔවුන්ට නිරාගින්නම රැඳී සිටින ස්ථානය වන්නේය. ඔවුන් සමාව ඉල්ලා සිටියා වුවද ඔවුන්ට සමාව දෙනු නොලබන්නාහ. ඔවුන්ට ඉදිරීන් හා පසුපසින් ඇති නපුරු කාරණාවන් සියල්ල ඔවුන්ට අලංකාරවත් කර පෙන්වමින් සිටි කිසිදාවෙන් නොවන නපුරු මිතුරන්ව අපි ඔවුන්ට එක්කාසු කර හැරියමු. එබැවින් මොවුන්ට පෙර ඉකුත්වගේ සමූහයන්ගෙන් වූ මිනිසුන් වුවද ජින්වරුන් වුවද ඔවුන් කෙරෙහි දඬුවමට යටත් වන්නේහුය යන අපගේ පොරොන්දුව ස්ථීර වී ගියේය. නීත වශයෙන්ම මොවුන් සියල්ලන්ම පරාජයමත් කරගත්හ. ප්‍රතික්ෂේප කරන්නන් අන් අයට ඔබ මෙම කුරාණය ඔබගේ කන්වලින්ද නොඅසනු කවුරුන් ඒ සමුදීර්ණය කළා වුවද ඔබ ඒ අවස්ථාවේදී ශබ්ද නගා එහි ආරවුල් ඇති කරනු. එමගින් ඔබ ජයග්‍රහණය කරන්නෙහුය යයිද පැවසූහ. එබැවින් නීත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් දරුණු දඬුවම විදිනසේ අපි සලස්වන්නෙමු. නීත වශයෙන්ම අපි ඔවුන් කරමින් සිටි නපුරු විපත්වලට දඬුවමම පළවිපාක වශයෙන් ඔවුන්ට ලබා දෙන්නෙමු. මෙවැනි පළවිපාකම අල්ලාගේ සතුරන්ට අයද්දේ වන්නේය. එනම් නිරයයි. අපගේ ආයාවන් ඔවුන් මෙසේ ප්‍රතික්ෂේප කරමින් සිටීමට පළවිපාක වශයෙන් මොවුන්ට ස්ථිර වූ නිවස එහිම ඇත්තේය. ප්‍රතික්ෂේප කරන්නන් ඉදිනදී දෙවියන්ට අපගේ දිවියනේ අපව මාර්ගයේ වැරද යාමට සැලසූ මිනිසුන්වද ජින්වරුන්වද අපට ඔබ පෙන්වනු. ඔවුන්ව අවමානයට ලක්කිරීම පිණිස අපි ඔවුන්ව අපගේ කකුල්වලට යටින් තබා පාගා දමන්නෙමු යැයි පවසනු ඇත. එහෙත් නිතවශයෙන්ම
කවුරුන් අපගේ දෙවියන් අල්ලායයයි පවසා ඒ මත ස්ථීරව සිටියේහුද ඔවුන් වෙත මලයිකවරුන් පැමිණ ඔවුන්ට ඔබ කිසි දෑයකට බිය නොවනු දුක් නොවනු ඔබට පොරොන්දු දෙන ලද ස්වර්ගය මගින් සතුටු වනු අපි මෙලොව ජීවිතයේද ඔබට උදව්කරුවන් වශයෙන් සිටියමු පරලොවදීද ඔබට උදව්කරුවන්ය ස්වර්ගයේහි ඔබගේ මනස කැමති වන ඕනෑම දෙයක් ඔබට ඇත එහි ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ඔබට ලැබෙනු ඇත පාපයන්ට සමාව දී කරුණාව දක්වන්නා වෙතින් සංග්‍රහයක් වශයෙන් ලැබෙනු ඇතයි මලයිකාවරුන් පවසනු ඇත කවුරුන් අල්ලා දිසට ජනයාව කැඳවා තමන්ද දෙහිමි ක්‍රියාවන් කර නීත වශයෙන්ම මා අල්ලාට සම්පූර්ණයෙන්ම අවනතෝ මුස්ලිම් වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි යයිද පවසන්නේද ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද පින් පව් දෙක සමාන වන්නේ නැත ඉබෙමින් නබී පාපය ඔබ පිනක් මගින් වළක්වා ගනු එසේ වුවහොත් ඔහුටත් ඔබටත් අතරේ ඇති වෛරය වෙනස් වී ඔබගේ දරුණු සතුරා ඒ අතරම ඔබගේ සත්‍යය ඉතාමත් සමීප මිතුරෙකු බවට පත්වනු ඇත ඉවසිලි වන්තින් හැර අනිත් කිසිවෙකුත් මේ අත්කරගන්නේ නැත තවද ඉමහත් භාග්‍යවන්තින් හැර අන් කිසිවෙකුත් මේ අත්කරගන්නේද නැත නබී ශීතන්ගේ යම් කිසි හොල්මන් කිරීමක් නපුරු කාරණාවන් කරන මෙන් ඔබව පොළඹවන විට ඔබව එයින් බේරාගන්නා මෙන් අල්ලා වෙතින් ඔබ ඉල්ලා සිටිනු මැනව නීත වශයෙන්ම ඔහු සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය එබැවින් ඔහු ඔබව බේරාගනු ඇත රාත්‍රියද දහවලද සූර්යාද චන්ද්‍රයාද දෙවියන් ගැන දැනුම් දිය හැකි ඔහුගේ සාධකයන්ගෙන් ඇතිදැය වන්නේය එබැවින් ඇත්තෙන්ම ඔබ අල්ලාවම නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම් සූර්යාටද සුජූත් නොකරනු චන්ද්‍රයාටද සුජූත් නොකරනු මේවා උත්පාදනය කළේ කවුරුන්ද ඔහුටම සුජූත් කරනු යයිද නබී ඔබ පවසනු මැනව නබී නැවතත් මූන් උඩඟු වී දෙවියන්ට නොනැමද ඈත් වන්නන් වුවහොත් ඔවුන්ගෙන් ඔහුට කිසිම පාඩුවක්ද නැත ඔබගේ දෙවියන්ගේ සංවිධානයෙහි සිටින්නන් වන මලයිකාවරුන් රාත්‍රියේ හා දහවලේද සුවිශුද්ධ කරමින් ප්‍රසංසා කරමින්ම සිටින්නාහ මෙහි ඔවුන් ආයාසයට පත්වන්නේම නැත නබී අස්වනු දෙවි වියලි භූමිය පාළුවේ තිබෙනු ඔබ දැකීමද ඇත්තෙන්ම ඔහුගේ සාධකයන්ගෙන් ඇතිදය වන්නේය ඒ මත අපි වර්ෂාව වැසීමට සැලැස්සෝහොත් එහි මොටැයි මතුවී සශ්‍රීකව වැඩෙන්නේය මෙසී මැරීගිය භූමියට කවුරුන් පණ දෙන්නේද ඔහු මරණයට පත් වූවන්ටද ඇත්තින්ම පණ දෙන්නේය නීත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බල සම්පන්නේකි නීත වශයෙන්ම කවුරුන් තමන්ගේ නපුරු ක්‍රියාවන්ට සාක්ෂි වශයෙන් අපගේ ආයාවන්හි වැරදි අර්ථකථනයන් ගොතන්නෝද ඔවුන්ගේ ක්‍රියාවන්හි කිසිවක් අපට සැඟවෙන්නේ නැත විනිශ්චය දිනදී නිරයට වීසි කර දමනු ලබන්නේ හොඳ අයද නැතහොත් විනිශ්චය දිනදී කිසිම බියක් සැකක් නැතිව පැමිණින්නා උසස් අයද මිනිසුනේ ඔබ කැමති දෑ කරමින් සිටිනෝ ඔබ කරන දෑය නීත වශයෙන්ම ඔහු අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය නීත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඕවදන් පැමිණෙන විට ප්‍රතික්ෂේප කරන්නෝද ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්ත්වය වටහා ගනු ඇත මන්දයත් නීත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවනීය ධර්මයක් වන්නේය මීට කලින් හෝ මීට පසුව හෝ පරිශුද්ධ වූ කුරාණය වන මෙයට බොරු කිසිසේත් ළඟාවීමට නොහැකිය ඉතාමත් ප්‍රසංසාවට අයත් කෙනා හා ඥානවන්තයා විසින් මෙය පහළ කරන ලදී නබී
ඔබ පෙර පැමිණි දූතයින් කුමක් පවසනු ලැබුවේද? ඊට මිස වෙන කිසිවක් ඔබට පවසනු ලැබුවේ නැත. එබැවින් මොවුන් පවසන අවමානයන් ගැන ඔබ කනගාටු නොවනු. නීත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳ අයව ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද නපුරු අයව වේදනා කර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය. මෙම කුරාණය අරාබි නොවන භාෂාවකින් අපි පහළ කර තිබුණේ නම් මෙම මක්කා වාසීන් මිහි ආයාවන් අපගේ අරාබි භාෂාවෙන් විවරණය කර පවසා තිබිය යුතු නොවේද? මේ නම් අරාබි නොවන භාෂාවකි. අපි නම් ඒ නොදන්නා අරාබි වරුන්ය යැයි නිත වශයෙන්ම පවසනු ඇත. නබී ඔබ මෙසේ පවසනු. මේ ඔවුන්ගේ අරාබි භාෂාවෙන් තිබෙන අතර විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගයක් වශයෙන්ද උසස් නිවාරණයක් වශයෙන්ද ඇත්තේය. කවුරුන් විශ්වාසය නොකළෝද ඔවුන්ගේ කන්වල බිහිරි භාවය ඇත්තේය. ඔවුන් සම්බන්ධයෙන් නම් ඒ ඔවුන්ගේ ඇස් පෙනුම වසා ගන්නා තිරයක් වශයෙන් ඇත්තේය. ඔවුන් ඔබ අසල සිටියාවෝද ඉතාමත් ඈත එපිට සිට ආරාධනා කරන්නාක් මෙන් ඇත්තේය. නීත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුණෙමු. ඔහුගේ ජනතාව එහි බේද භින්න වූවෙහුය. ඔවුන්ගෙන් විනිශ්චය කර තීන්දු දීම විනිශ්චය දිනදී යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කලින් සිදු නොවී තිබුණේ නම් ඔවුන් අතරේ මේ වන විටත් තීන්දු දී තිබෙන්නට ඉඩ තිබුණි. නීත වශයෙන්ම මොවුන්ද ඒ කාරණාවෙහි ඉමහත් සැකිහිම ගැලී සිටින්නේහුය. කවුරුන් හෝ පින් දහම් කළහොත් ඒ ඔහුටම හොඳය. කවුරුන් හෝ පාපයන් කළහොත් ඒ ඔහුටම නපුරක් වන්නේය. ඔබගේ දෙවියන් තම වහලුන්ට කිසිසේත් නපුරක් කරන්නේ නැත. ඔවුන් තමන්ට තමන්ම නපුරක් කරගන්නාහ. නබී විනිශ්චය කිරීමේ කාලය වන විනිශ්චය දිනය කවදා ඉන්නේදැයි ඔවුන් විටින් විට ඔබගින් විමසන්නාහ. ඊට ඔබ මෙසේ පවසනු. විනිශ්චය කාලය ගැන වූ ඥානය ඔහු වෙතම අත්හැර දමනු ලැබ ඇත්තේය. එබැවින් ඒ ගැන අපට කියන්නට දෙයක් නැත. ඔහු නොදෙනුවත්ව පළතුරු වලින් කිසිවක් එහි කෝෂයෙන් ඉකුතුවන්නේ නැත. කිසිම ගැහැණියක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. එබැවින් ඒ වාසියල්ල ඔහුම හොඳින් දන්නේය. විනිශ්චය කාලය වන ඉදිනදී ඔහු ඔබ සමානයන් වශයෙන් තැබූ දෑවන බුරු දිවිවරුන් කොහේදැයි ඔවුන්ගෙන් විමසනු ඇත. ඒට ඔවුන් අපගින් ඒට සාක්ෂි දරන්නන් කිසිවෙකොත් අද දින නැතැයි අපගේ දෙවියනේ අපි ඔබට දැනුම් දෙන්නෙමු යැයි පවසන්නාහ. මීට පෙර ඔවුන් දෙවියන් යැයි ආරාධනා කරමින් සිටිදැය සියල්ල ඔවුන්ගෙන් ඈත්වී සැඟවී යනු ඇත. තමන්ට බේරීමට කිසිම මාර්ගයක් නැතැයි යන්නද ඔවුන් දැනගන්නාහ. ප්‍රාර්ථනා කර හොඳ දෑම ඉල්ලීමෙහි මිනිසා කිසි කලෙකත් වෙහෙසට පත්වන්නේ නැත. එහෙත් ඔහුට පොඩ්ඩක් හෝ විපතක් ළඟා වූහොත් ඔහුගේ මනස බිඳී විශ්වාසය සුන් කරගන්නේය. ඔහුව අල්ලාගෙන තිබූ අමාරුකමෙන් පහවී ගිය පසු අපගේ වරප්‍රසාදයේ විඳින ලෙසට අපි සැලසුවා වුවද එය මට උරුමව පැමිණිය යුතුව තිබූ දෑම පැමිණියේය. විනිශ්චය කාලය ඇතිවනු ඇතැයි මා විශ්වාස කළේම නැත. එසේ විනිශ්චය දිනේ ඇතිවී මගේ දිවියන් වෙත මා ගෙන යනු ලැබුවද ඔහු වෙතද නිත වශයෙන්ම මට හොඳක්ම ලැබෙනු ඇතයැයි පවසන්නේය. නමුත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද ඔවුන් කළ නපුරු කාරණාවන් එදිනදී අපි නිත වශයෙන්ම ඔවුන්ට පැහැදිලිව ගෙන හැර දක්වන්නෙමු. තවද දරුණු දඬුවම ඔවුන්ට විදින ලෙසටද නීත වශයෙන්ම අපි සලස්වන්නෙමු. මිනිසාට අපි යම්කිසි වරප්‍රසාදයක් ලබා දුන්නහොත් ඔහු අපට කෘතඥ වීම වෙනුවට අපවද අපගේ නියෝගයන්ද ප්‍රතික්ෂේප කර දමා ඈත් වන්නේය. ඔහු වෙත යම්කිසි විපතක් පැමිණියහොත් නම් ඉතාමත්
දිග පළලින් යුත් ප්‍රාර්ථනාවන් කර එය පහකරන මෙන් ඉල්ලා සිටින්නේය. නබි, ඔබ මෙසේ විමසනු. මෙම ධර්මය අල්ලාහගේ සංවිධානයෙන් පැමිණ තිබියදී මෙය ඔබ ප්‍රතික්ෂේප කළහොත් මෙසේ ප්‍රසිද්ධියේම ඔහුට විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්ද යන්න ඔබ අවධානය කළහොද. නීත වශයෙන්ම කුරාණය වන මෙය සත්‍යකියයි ඔවුන්ට පැහැදිලි වන තුරු අපගේ සාධකයන් ලොවෙහි විවිධ ප්‍රදේශයන්හිද ඔවුන් ඇතුළුව ඉතා ඉක්මනින් අපි ඔවුන්ට පින්වන්නෙමු. නබී, ඔබගේ දෙවියන් නීත වශයෙන්ම සියල්ල බලමින් සිටින්නේය යන්න ඔබව සෑහීමකට පත් කළේ නැත්ද? නීත වශයෙන්ම ඔවුන් තමන්ගේ දෙවියන්ව හමුවීම ගැනද සැකීන් සිටින බවද නබී ඔබ දැනගනු මැනව. නීත වශයෙන්ම ඔහු සියලු කාරණාවන්ද තම ඥානයෙන් වටකරගෙන දැනගෙනද සිටින්නේය යන්නද දැනගනු මැනව.